ඔන්නවලට මා එකම එක අවස්ථාවයි දෙන්නේ. හාපුලුවන් නම් කියන්න බලන්න කමෙන්ට් එකක් දාලා මේ පේන කළුම කළු ගුලියක් වගේ මේ බිනේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මේකෙදින් දැක්ක ගමන් අඳුර ගන්න අමාරුයිනේ. ඇත්තටම ඔයාලට පළවෙනි පාරම පෙනේ හරියට ලෝම පිරිච්ච වලස් පැටියෙයි මෙන්න මේ ගුහාව අස්සට වෙලා රිංගන් ඉන්නා වගේ. බට් මේ වල දකින්නේ මකුලව රංචුවක් එකට එක එකතු වෙලා පොදියට ගහලා රංචු ගහලා ඉන්න විදිය. ඔන්නදී මගේ ආදරණීය යාළුවනේ මේක පළවෙනි පාරම දැකලා මේක අඳුර ගන්න පුළුවන් වුණා අයයි බැරි අයයි මේ හැමෝම එකතු වෙලා ඔය යට දින subscribe button එක මුලින්ම ඔබලයිමුකෝ. යාළුවනේ සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අපේ ආච්චිලගේ කාලේ ඉඳන් අපේ අතප්පයක් උලුක්කුනහම අපිට අංක එකට මතක් වෙන චරිතයක් තමයි ගමේ සිංහල වෙද මහත්තයා කියන්නේ. මොනදින් ඔයාලම් බලන්නකෝ මෙන්න මේ ගමේ ඉන්න මේ වෙද මහත්තයාගේ මේ වැඩ කැලිටික් කොහොමද කියලා. යාළුවනේ ඔන්න ඉතින් මම ඔයාලට වෙද මහත්තයාව රෙකමෙන්ඩ් නම් කරා. හැබැයි බෙහෙත් අරගෙන ඔන්න මිස්ටර් පීඩියා මාව නම් හොයාගෙන පස්සෙන් එන්න එපා. ගයිස් ඉතින් ස්කූටර් එක යන කාන්තාවකට මේ ලෝකේ බය නැති කිසිම කෙනෙක් නැහනේ. අම්මට අලි පවා බයයිනේ. මේ වාලට පේන සුවසේ නිදාගෙන ඉන්න මිනිස්සයට වෙන අකරතැබ්බේ කොහොමද? හබෝනේ. ඒ මිනිහාගේ හීන ටිකක් ඉවරයි. හැබැයි මිනිහට පැයක් ගියා තේරුම් ගන්න බැරි වෙයි මොකන්ද ඇත්තටම සිද්ධ වුනේ කියලා. හැබැයි පුතෝ ඉතින් මෙහෙම ගියොත් නම් ඉස්සරහට මාරයට කරන්න රස්සාවක් හොයාගන්න වෙයි. ඒකට හේතුව ඉතින් දන්නවනේ. හම්මෝ ඉදින් මහබගද විතරක් නෙමෙයි ඔය පාරක් යන තියෙන සැලුන් එකට ගිහිල්ලා කොන්නේ කප කපා හිටියත් එහෙම නැත්නම් ඔය කාර් ආයිනේ තියෙන කඩේකට ගිහිල්ලා ප්ලේන් ටියක් බිබී හිටියත් එහෙම නැත්නම් ඔය තරුපය හොටෙල් එකේ උඩම තට්ටුවට ගිහිල්ලා වොෂ්රූම් එකේ නනා හිටියත් අනිවාර්යෙන්ම මෙන්න මේ ස්කූටර් පදිර ඇත්ටි උංගෙන් නම් ඔයා කොහේ හිටියත් ඔයාට බේරුමක් නැහැ. එකතකින් ඉදින් මේ සද්දන්ත අලිත් බය එකේ අපි කවුදනේ නදින්නේ බලන්නකෝ. ඉතින් මෙන්න මේ අහිංසක මූණක් අරගත්ත මෙන්න මේ සත්වයව මොවා මීට කලින් දැකලා තිබුණාද කියලා. ඇත්තරම නිකන් අලුත උපන් දරුවෙක්ගේ චූටිම චූටි හිනාවක් එක්ක තියෙන ලස්සනම මූණක් වගේනේ. ඔන්නදී සෙට් එකක් එකතු වෙලා පාඩුවේ චිල්ලයක් අරගන්න වෙලාවක මෙන්න මේ ටේබල් එකට ජොයින් වෙන අලුත්ම අලුත් සමාජිකයා කවුද කියලා බලන්නකෝ. මං හිතන්නේ අනිවාර්යෙන්ම උඩ කැලේ එපා වෙලා ඇති. එහෙම නැත්නම් මේ වගේ වැඩ කරන්නේ නැහනේ. බලන්නකෝ වලහෙගේ තරමටද මේ වැඩ. වලයක් කියලා නෑ ඉතින් උහුත් මිනිස්සෙක් නැද්ද? මෙයාලා දකින්නේ උකුස්සගේ පිටකට කැමරා එකක් හයි කරලා ඇත්තටම උකුස්ස උඩින් පියාඹගෙන යද්දී එයාට මේ ලෝකය කොහොමද පේන්නේ කියලා. ඇත්තටම කොහොමදනේ? වෙලාවකට හිතනවා ඉතින් අපිටත් අටු දෙකක් තිබ්බනම් කොච්චරනම් ෂෝක්ද කියලා. අනේ මන්දා ඉතින් ඔයාලම තමයි ওই දේවල් දන්නේ. කමෙන්ට් එකක් දාලා subscribe කරලා කියන්න බලන්න ඔයත් මෙන්න මේ වගේ ටියුබ් ලයිට් එකක්ද කියලා. ඕනෑර වඩා අවධානය දීගෙන ඉන්න ගොඩාක් වෙලාවදී ඇත්තටම අපේ හිත හුණා ඩාම් වෙනවා ඩූම් වෙනවා. මේ සත්ව ලෝකයේ ජීවත් වෙන ඕනම සතෙක්ට තමන්ගේ ගොදුර වෙත ළඟා වෙන්න එහෙම නැත්නම් ගොදුර අල්ලගන්න විවිධ වූ හැකියාවන් මේ ස්වභාව ධර්මයා තුලින් දීලා තියෙනවානේ. මොනද මේවල දකින මාළුවාගේ තියෙන අපූර්ව දක්ෂතාවය තමයි තමන්ගේ ගොදුර ඉතාමත් හොඳට එම් කරගෙන සරල රේඛීයව ඉතාමත් සැර වතුර පාරක් විදලා තමන්ගේ ගොදුර තමන් ළඟට ගෙන්න ගන්නවා. අනේ මන්දදී මෙන්න මේ මාළුවාගේ තියෙන සුපිරි ටැලන්ට් එකට රෙස්පෙක්ට් කියලා කියනවද එහෙම නැත්නම් සුපර්බ් කියලා කියනවද කියලා ඔයාලම තීරණය කරලා ඔය යට තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නකෝ. එදිනදා ජීවිතේ අපිට මුණ ගැහෙන බහුතරයක් මිනිස්සු එයාලගේ ඇත්තම ප්‍රතිරූපය ලෝකයාගෙන් වසන් කරනවා. කොටින්ම කිව්වොත් වෙස් මූණක් දාගෙන ඉන්නේ. බලන්නකෝ ඉතින් අමුදේ වෙස් මූණක් දාන්න නැතුව මෙන්න මේ අක්කා අයයි කොන්නෙම පාවිච්චි කරලා මාස් මිලෝස්ලගේ වෙස් මූණ කොහොමද හදන්නේ කියලා ශාම්මාරු වැඩේනේ. යාළුවනේ ඉතින් ඔන්න අදට මං ගිහින් එන්නම්. හෙටත් මීටත් වඩා හොඳ වීඩියෝ ටිකක් ගැන බලාපොරොත්තු වෙන්න. ඔයා තාමත් මගේ වීඩියෝස් වලට අලුත් නම් එහෙමත් නැත්නම් මාව subscribe කරලා නැත්නම් ඔයාලගේ වටිනා කාලෙන් එක තප්පරයක් අරගෙන ඔය යට තියෙන subscribe button එක click කරන්න අමතක කරන්න එපා.